පවතින අයහපත් කාලගුණයත් සමග මුන්දලම සින්නප්පාඩුව මුහුදු තීරයේ බෝට්ටුවක් පෙරලීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුහුදු රැකියාව සඳහා ගිය දෙදරු පියෙකුයි එලෙස මියගොස් ඇත්තේ. ඒ අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ පවසන්නේ. ඉන් මරණ 6ක් සිදු වී ඇත්තේ ගස් කඩා වැටීම හේතුවෙන්. ඒ ගාල්ල රත්නපුර පුත්තල මහා නුවර එළිය දිස්ත්‍රික්කවලයි. මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට අද දිනේත් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුරු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සබරගමුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කිරීමටද පියවරගෙන තිබෙනවා. එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරුමැද, බස්නාහිර, දකුණ, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළන් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නිර්තදික මෝසන් තත්ත්වය මේ වෙනිට දිවයින හරහා ස්ථාපිත වෙලා තියෙනවා. එම නිසා වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ වැසි තත්ත්වය සැලකුව විට බස්නාහිර, සබරගම, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු වාග පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ජාතික ගොන්නේ පරිසංදය නිකුත් කරපු නායම් අන්තරංගයේ නිවැරදි තාතුට දීර්ඝ ලබනවා. මීට අමතරව දිවයිනේ අනුකූල ප්‍රදේශවල යම් තරම් වර්ෂාව පවතින නිසා හා දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාපතන සමග කඳු ආශ්‍රිත ප්‍රදේශ මේ වන ජලයෙන් සංතෘප්ත වෙලා තියෙන ඒ නිසා ඕනම අවස්ථාවක නිවාසාවට පස්කණ්ඩියක් කඩා වැටීම, නායෑමක් සිදුවීම සහ ගල් පිරීම සිදුවීම ඇති අවධානම ඉතාමත් ඉහළයි. එම නිසා එම ප්‍රදේශ වල ජීවත් වෙන ජනතාව තම නිවාසාවට පත් කණ්ඩි සම්බන්ධව, ඒ වගේම ගස් සම්බන්ධව සහ මාර්ග භාවිතා කරන්නන් සැලකිලිමත් වන සිල්ලා සිටිනවා. මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග නෝවුට් වත්ත ප්‍රධාන මාර්ගයට විශාල මාර්ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. මේ වන විට මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තිරුවකට පමණක් සීමා කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එසේම දැඩි සුළන් හේතුවෙන් ප්‍රදේශ රැසකම විදුලිය ඇනහිට ඇති බවද වාර්තා වනවා. මේ අතර අයහපත් කාලගුණයත් සමග උඩරට මාර්ගයේ දුම්රිය දහවනයටද බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය මාර්ගයට පස් ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය දහවනය ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව කොළඹ බදුල්ල සහ බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමටද කටයුතු කර තිබෙනවා. එසේම විශේෂ දුම්රියද අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ. මේ අතර පවතින වර්ෂාපතනයත් සමග කුඩා දරුවන් අතර මියුන අවදානමක් ඇති විය හැකි බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. රෝග ලක්ෂණ පවතී නම් දරුවන් ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. එසේම දරුවන් අතර පාචනීය රෝගයේ පැතිර යාමේ අවදානමක්ද පවතින නිසා ඉන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. එසේම අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගින් ඉහළ යාමේ අවදානමක්ද මතුව තිබෙනවා. ඊයේ දිනට පමණක් ඩෙංගු රෝගින් 256 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ පවසන්නේ. ඒ අනුව මැයි මාසයේ ගත වූ දින කිහිපයට අදාළව වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1954. අයහපත් කාලගුණයත් සමග හෙලිකොප්ටර් 3ක් සීරුවෙන් තැබීමටද ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා. හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරක් ලදවහම මුදා ගැනීමේ කටයුතු සඳහා මෙම හෙලිකොප්ටර් යොමු කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව කරුණායක, රත්මලාන හා හිඟුරක්කොට ගුවන් හමුදා කඳවුරුවල මෙම හෙලිකොප්ටර් ස්ථානගත කිරීමටද කටයුතු කර තිබෙනවා. බෙල් 212 යානා දෙකක් සහ MI-17 යානයකුයි එලෙස සූදානම් කර තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.